මේක තමයි ලංකාවට ගෙනහපු පළවෙනි මල්ටිබැරල් රොකට් ලොන්ච් එක. හැබැයි නොදන්න දේ තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ පකිස්තානයේ. රුසියාවේ නිෂ්පාදනය කරපු යුද්ධ ටැංකියක ඇතුළේ ඉන්නේ. එහෙම යල්පැන ගියපු තාක්ෂණයක් එක්ක තමයි අපේ හමුදාව සටන් වැදලා තියෙන්නේ. ජිම් කමියුනිටියට આવොත් මේ දෙකෙන් වටක් ගන්න පුළුවන්. හයි බන් පිළිගන්නවා ගැලවෙන මාගේ YouTube channel එකට. දැන් අපි යන්න හදන්නේ පින්කෝල ආමියකින් පවක්කා කියන ෆෝස් හිල් මියුසියම් එක බලන්න. එතකොට බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් 400 කට දුර ට්‍රේන් එක යනවා නම් කිලෝමීටර් 3මාරයි ටවුන් එකේ ඉඳන් තියෙන්නේ. ගිහිල්ලා බලමු කොහොමද එතන කියලා. මේ දැන් ඉන්නේ මියුසියම් එකට එන්ටර් වෙන තැන. ටිකට් එකක් ගන්න ඕන වැඩි හිටියට රුපියල් 100 ටිකට් එක. සෑහෙන ලොකු ප්‍රදේශයක මියුසියම් එක තියෙනවා. ඒකෙන් දර මැප් එක අනුගමනය කරලා ගියොත් බලන්න පුළුවන් හරියට. සෙක්ෂන් නම්බර් 1 එකේ තියෙන්නේ කොටින්ගෙන් අත්පත් කරගත් තුවක් වර්ග. එතකොට මෙතන එකම එක උපකරණයක්. ඒ කියන්නේ අන්න අතන තියෙන මල්ටි බැරල් එකක් තියෙනවානේ. ඒ මල්ටි බැරල් එක විතරයි ලංකාවේ ආමිකේ සතුව තිබිලා තියෙන්නේ. මේ අරින් මේ ඔක්කොම අනිත් ඔක්කොම කොටින්ගෙන් අත්පත් කරගත් දේවල්. එතකොට මේ මල්ටි බැරල් එකලු ලංකාවට ගෙනාවු පළවෙනි මල්ටි බැරල් එක. ඒකෙන් තමයි මේ මියුසියම් එකේ මෙතන මේක තියලා තියෙන්නේ.
පේන ඇති මේ මගේ පිට පස තින මල්ටි බැරල් රොකට් ලොංච එකක්. මේක හැබැ විශේෂත්වයක් තියෙනවා. මේක තමයි ලංකාවට ගෙනහපු පළවෙනි මල්ටි බැරල් රොකට් ලොංච එක. හැබැයි නොදන්න දේ තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන පකිස්තානයේ ඒ 1964 වර්ෂයේදී. මෙතන තියෙන විශේෂත්වය තමයි මෙතන ටැංකි වර්ග එහෙම තියෙනවා බරාවි සහිත. එතකොට මේක තියෙන විශේෂත්වය තමයි අපිට මේවා ඇතුළට නැගිලා ඇතුළ වුණත් බලන්න පුළුවන්. මේ තියෙන්නේ 86 ට්‍රැක් සන්නද්ධ රථය කියන රථ. අපි ඇතුළ ගිහලා බලමු කොහොමද. ඇතුළේ කොහොමද කියලා තිබ්බේ ඒ කාලේ විද්‍ය කාලේ කොහොමද එහෙම කියලා සම්පූර්ණ අත්දැකීමක් අපිට ගන්න පුළුවන්. ඇත්තටම හමුදාවේ කට්ටිය කොහොම හිටියද මන් දන්නේ. ඇතුළට යන්නත් අමාරුයි. පුංචි ඉඩක් තියෙන්නේ. ජීටි පළවෙනි වතාවට මෙහෙම ටැංකි එක ඇතුළට දැම්මේ. මේ තමයි මේ ටැංකි ස්ට්‍රීම් වීල් එක. හිතාගන්න බෑ කොහොමද පදින්නේ කියලා. ට්‍රින්ක මියුසියම් එකට આવත් මේ දෙකෙන් වටක් ගන්න පුළුවන්. තියෙන BTR 80 කියන සන්නද්ධ රථයක් මේක ඇතුළටත් යන්න පුළුවන්. අපි ඉහළ බල මැදල කොහමද කියලා. මේක 1980 වර්ෂයේදී රුසියාවේ නිෂ්පාදනය කරපු රථයක්. ඇතුළට ගිහලා බලමුකෝ.
සෑහන ලොක එන්ජින එකක් තියෙනවා. මේක නම් කලින් රථයට වඩා ඉඩ දෙනවා පොඩ්ඩක් ඇතුළේ. රුසියාවේ නිෂ්පාදනය කරපු යුද්ධ ටැංකියක ඇතුළේ ඉන්නේ මේ. ෂීට් එකෙන් පන්නලා තියෙන හැබැයි. මෙතනදී ඔයාලට ඕන නම් AR රයිෆල් වලින් වෙඩි තිනක් දෙකීමත් ගන්න පුළුවන්. අපි බලමු මෙතනට ගිහලා කොහොමද කියලා. යන්න එපා නේද? වෙනවෙන්නේ. ඉතින් වසර 30ක කුරුල් යුද්ධය නතර කරපු අපේ ශ්‍රේෂ්ඨ රණවිරුවන් සිහි කරමින් සහ ඔවුන්ගේ අභීත හැකියාව ප්‍රදර්ශනය කරන්න අදටත් මතකයක් විදිහට ඉතුරු කරන්න තමයි මේ මියුසියම් එක ස්ථාපිත කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම අපිට පුංචි හරි අත්දැකීමක් ගන්න පුළුවන් එයාලා මේක ඇතුලේ මොනතරම් කට්ටක් කන්න ඇතිද මොනතරම් මහන්සියක් වෙන්නද යුද්ධ කරන්න අපේ මේ ලංකාව ආරක්ෂා කරන්න කියලා. ඉතින් මම හිතන්නේ ඇත්තටම ඔයාලා ඉන්න වටින තැනක් ඇවිල්ලා බලන්න මේ දේවල් දරුවන්ට කියලා දෙන්න. ඒ කුරුළු මතකයන් අමතක කරන්න දෙන්නේ නැතුව වැළලෙන්න දෙන්නේ නැතුව මෙහෙම හරි ආරක්ෂා කරන එකට අපි ශ්‍රී ලංකා යුද හමුදාවට ඇත්ත වශයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද ඇත්තටම මේ මෙතෙන්ට ආවට පස්සේ තේරුණා කොටිත් එක්ක යුද්ධ කරද්දී අපේ ආමියකට කොච්චර සීමිත සම්පත් ප්‍රමාණයක්ද තිබිලා තියෙන්නේ කියලා. මොකද මෙතන තියෙන්නේ හමුදාවේ අන්තිම යුද්ධයේදී භාවිතා කරපු ආයුධ. ඇත්තටම ඒ 1940 50 55 ඒ කාලේ තමයි හුඟක් ඒවා නිර්මාණය කරලා තියෙන්නේ. ඒතර මම හිතන්නේ අනිවාර්යයෙන්ම යල් පැන ගියපු තාක්ෂණයක් එක්ක තමයි අපේ හමුදාව සටන් වැදලා තියෙන්නේ. ඉතින් එතෙන්දී ඇත්තටම තේරෙනවා අපේ ආයුධවල ශක්තියට වඩා හමුදාවේ තිබ්බ නිර්භීතකමයි උදාරකමයි හින්දා තමයි මම හිතන්නේ යුද්ධය ජය ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මං කියපු එකට තවත් උදාහරණයක්. මේක 1955 දී නිර්මාණය කරපු යුද රැංකියක්. 1991 දී තමයි ලංකාවට ගෙනල්ලා ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලලුත් අදකේම ගන්න ඇති මාත් එක්ක කියලා. ඔයාලා ට්‍රින්කෝ එනවනම් අනිවාර්යයෙන්ම ට්‍රින්කෝ වල තියෙන මේ ඕල්ස් හිල් හමුදා කෞතුකාගාරයට එන්න. ඇවිත් මේව නරඹන්න හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්. එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් අතර වෙනවා. මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙම නැත්නම් මේ වගේ වීඩියෝ එකක් අලුතින් upload කරගමන් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකන් ජය වේවා.